තට්ටු 7යි හේතු 7යි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් වලට සුපර් කියන්නේ නිකන් නෙවෙයි මෙතනින් නෙහාට අරගලය කොහෙටද යන්නේ කියන එකේ මේ අරගලය කරන්නම විශේෂ හේතුවක් විදිහට ජනතාව දැකපු දෙයක් තමයි රාජපක්ෂ පාලනය රාජපක්ෂ රෙජිම විසින් හොරකම් කරපු මුදල් සහ මෙරටේ දේශපාලඥයන් හොරකම් කරපු මුදල් එතකොට දැන් මේ මුදල් ගේන්න පුළුවන් පුළුවන් කියලා කිව්වට ගේන්න පුළුවන්ද ඔබ පක්ෂයක් විදිහට විශ්වාස කරන විදිහට කොච්චරක් හොරකම් කරන්නේ නැද්ද සාමාන්‍ය ඔබේ ගණනය කිරීම අනුව මම හිතන්නේ දැන් අපි මේ කියන්නේ සාධාරණ වෙනුන අපි ඇත්ත කියන්නේ ඒ නිසා අපිට දැන් ඕකේ ඉලක්කම සම්බන්ධයෙන් කියන්නේ කිව්වොත් අපි අමාරු වෙනවා නමුත් ඉතාල පැහැදිලිව විශාල ධනයක් ඒ කියන්නේ මේ කියන අපි දැන් කතා කරේ කලින් මේ ව්‍යාපාරික ප්‍රජාව සහයකත් එක්ක සම්බන්ධ දෙන රාජ්‍ය නිලධාරී තන්ත්‍රයේ දේශපාලන තන්ත්‍රයේ මේක තුළ මහ දැවැන්ත වංචාවක් සිද්ධලා තිනවා. ඉතින් මේ ආසන්න දවස්වලත් ගෑස් සම්බන්ධයෙන් ඒ හැම එකක් සම්බන්ධයෙන් මේ සාකච්ඡාව තියෙනවා. මම කියන්නේ දැන් ඩොලර් මිලියන 150ක් පැන්ඩෝරා පේපර්ස් වල තිනවා කියලා නිරූපම රාජපක්ෂ ගියාවනේ ඉන්දියට. ඒ නිරූපම රාජපක්ෂ. හරිද? ඉතින් ඒ වගේ තව විශාල ප්‍රමාණයක් මේ රටෙන් එළියට ගිහින් ධනිය තියෙනවා. අපි මං කියන අලුතෙන් නීති සම්පාදනය කළේ නෑ ඒක තමයි. ගේන්න පුළුවන්ද? මම හිතන්නේ චතුර දැන් අපි මේ ප්‍රශ්නෙෙන් අපි ප්‍රවේශ වෙන්න හදන්නේ දේශපාලන වශයෙන් ප්‍රවේශ වෙන්නේ මේක කරන්න බැරි දෙයක් කියලානේ. ගොඩක් අය මේ කතා කරද්දි කියන්නේ මේ හොරු අල්ලන්න බෑ. හොරු අල්ලන්න බෑ මේක හොරගම් කරනවා කියලා. මං කියන්නේ ඉතින් එහෙමනම් අපිට මේක කරන්න දෙයක් නෑ. ඒකනම් අපිට මේක අතහැරම් පියන්නත් බෑ. නෑ නෑ ඉතින් අපිට අතහරින්න තියෙන්නේ. දැන් මේක ඒගොල්ලෝ හොරගම් කරන් යයි. දැන් මං කියන්නේ මෙච්චර කාලයක් මේක ආවේ මේ විදිහට. දැන් අපි නීති සම්පාදනය කරමු. නීති හොයමු. ලෝකේ කෙරිච්ච ඒවා තියෙනවා. ලෝකේ එවැනි රටවල් වලින් ධනය කොල්ල කාපු රටවල් බිදවට්ටපු මහ දැවැන්ත මහජන මුදල් කොල්ල කාපු අයගේ මුදල් හොයපු ඒ අයට දඬුවම් දීපු නීතිමය ක්‍රියාවලිය සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපේ රටේ නීතිය ඒක කරන්න පුළුවන් මට්ටම ශක්තිමත් කරන්න ඕනේ. බොරු අවුරුදු ගණන් ඇදෙන නඩු නෙමෙයි. ඒක කරන්න පුළුවන් තරම් ශක්තිමත් කරන්න ඕනේ සහ පැහැදිලිවම රටේ ජනතාවගේ මේ ධනය අත්පත් කරගන්න මහ දැවැන්ත පැලැන්තියක ඔවුන්ගේ වත්කම් සම්බන්ධයෙන් හෙළිදරව් කරගන්න පුළුවන් නීති කියන ඒවා තියෙනවා මේ රටවල. වෙනත් රටවල තියෙනවා ඒ වත්කම් හෙළිදරව් කරන්න විශේෂයෙන් දේශපාලනයේ වගකීම් සහගත දේවල් වලට එනවනම් රාජ්‍ය නිලධාරී තන්ත්‍රයේ වගකීම් සහගත දේවල් වලට එනවනම් සංවේදී වගකීම් වලට එනවනම් ඒගොල්ලෝ තමන්ගේ වත්කම් මහජනතාවට ඕන්ලාක දැනගත හැකි වෙන පරිදි ඒ කියන්නේ ගිහිල්ලා ගන්න නෙමෙයි නමුත් අධිකරණේ හරින් මොකක් හරි ව්‍යුහයකින් තොරතුරු දැනගැනීමකින් හරි දැනගත හැකි වෙන පරිදි තමන්ගේ දේපල ප්‍රකාශනපත් කරන්න ඒ වගේම ඒක අවුරුදු පතා වෙනස් වෙනකොට ඒක දැනගන්න ජනතාවට අයිති තියෙනවා මොකද එහෙම වෙනස් වුන් නැත්තම් මේ දැන් රටේ ඉල්ලා හිටින්නේ එවැනි දැවැන්ත වෙනසක් හරිද? ඒ කියන්නේ අපි කියන්නේ මේ ඉල්ලා හිටින්නේ මේ මහා දැවැන්ත සමාජ පරිව සමාජ විප්ලවයක් කියලා. නමුත් මහා දැවැන්ත සමාජ පරිවර්තනයක් මෙතන ඉල්ලා හිටනවා. ඒ නිසා ඒ සමාජ පරිවර්තනයේ මේවයි ති. මේ හොරා කාපු සල්ලි දෙන්න කියන එක. ඒ නිසා මේක ප්‍රධාන සපින් පාටයක්.